යාලුවනේ අදත්තාව මං ඕගලන්ට අලුත් කොන්ටක්් ටිප්පයක් කරගෙන අද කියල දෙන්න යන්නේ කොහමද අපි මේ සාමාන්‍යයෙන් ටෝන්ස් ප්ලේ කරද්දි සමහරට ලයිව් ප්ලේ කරද්දි ඕ රෙකෝඩින්ග්ස් වලදී VST පාවිච්චි කරන කොන්ටැක් පාවිච්චි කරනවා. එතකොට කොන්ටැක් පාවිච්චි කරද්දි ඒ ටෝන් එක ගොඩ ලොකු ධාරිතාවයක් ගන්න පුළුවන්. ඒ වුණාට ඔයාගේ ටෝන් එකෙන් පාවිච්චි කරන නෝට් එකයි දෙකයි වෙන්න පුළුවන්. සමහර විට ඔක්ටේව් දෙකක් විතර ස්කේල්ලක් ඇතුළේ වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ ටෝන් එක ලොකු ප්‍රමාණයක ධාරිතාවයක් තියෙන ලොකු ඔක්ටේව් ඔක්කොටම තියෙන රේන්ජ් වෙච්ච හැදිච්ච සාම්පල් වලින් හැදිච්ච ටෝන් එකක් වෙන්න පුළුවන්. එතකොට අපි ටෝන් එක ලෝඩ් කරලේම නෝට් දෙකක් තුනක් විතරක් එන්න පුළුවන් අපි ප්ලේ කරන්නේ. එතකොට අපි ඒ වුණාට අපි ඒක ලෝඩ් කරාට පස්සේ අපි ප්ලේ කරද්දි හෝ අපේ සාම්පල් සියල්ලම ලෝඩ් වෙනවා රැම් එකට. අපි කොහොමද ඒක අඩු කරගන්නේ කියලා අපි අද කතා කරමු. අපිට එතකොට ඔබන නෝට් ටික පමණක් රැම් එකට ලෝඩ් කරලා අපිට තව ස්පීඩ් කරලා වැඩේ කරගන්න ලේසි විදියට කොන්ටැක්ට් වලින් අපි හදාගන්න ඕන කියලා අද අපි කතා කරමු. ඒකට තියෙනවා කොන්ටැක් වලින් දීලා ඔප්ෂන් එකක් පර්ච් කියලා. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ටෝන් එක මේ විදිහට ලෝඩ් කරගමු. ඌලන්ට පේනවා මේ ටෝන් එක ලෝඩ් කරද්දී වෙලා යනවා. මම තාම මේ ලයිබ්‍රරි එක බැටරි සේව් කරේ නැහැ. මම ඒක ගැන කියලා දීලා තියෙනවා කොහොමද බැටරි සේව් කරන්නේ. එතකොට කොහොමද මේක මේ ලෝඩ් වෙන එක ස්පීඩ් යවා ගන්න කියලා කලින් වීඩියෝ එකේ බලන්න එක. ඒකට දීලා තියෙන ඔප්ෂන් එක තමයි පර්ච් කියන්නේ. පර්ච් කියලා තියෙනවා. ඒක කරගන්න යන්න ඕනේ අපි. මට පේනවා ටෝන් එක ලෝඩ් වුණාම මෙතන තියෙනවා පර්ච් කියලා. එතන තියෙනවා එහා පැත්තෙන් පොඩි ඊතලයක් වගේ එකක්. ඒකට ඒක ක්ලික් කරාම පේනවා යන්ට රීසෙට් මාකර්ස් අප්ලෝඩ් සාම්පල් පූල් පර්ච් ඩෝල් සාම්පල් රීලෝඩ් ඩෝල් සාම්පල් කියලා දිනවා. දැන් මේක මේ ටෝන් එකේ බර 1.32GB වෙනවා. අපි කොහොමද අපි දැන් මේ ඔක්ටේව් එකේ නෝට් ටික විතරක් එන්න පුළුවන් අපිට ප්ලේ වෙන්නේ මේ ටෝන් එකේ VST එකේ අපි සෝන් එක මොන හරි ප්ලේ කරද්දි ලයිව් ප්ලේ කරද්දි හෝ. එතකොට කොහොමද අපි ඒක අඩු කරගන්නේ? ඒකට තියෙනවා පර්ච් කියන මේ ඔප්ෂන් එක. ඒක මෙතන මේ ටෝන් එකේ මෙතන තියෙන පර්ච් කියන අයිකන් එක මෙතන තියෙනවා. ඒක ඉස්සරහින් පොඩි ඊතලයක් වගේ එකක්. ඒක ක්ලික් කරලා පර්ච් ඩෝල් සාම්පල් දෙන්න පුළුවන්. පර්ච් ඩෝල් සාම්පල් දුන්නාම ඔයාලට පේනවා මෙමරි එක 0 වෙනවා. මෙතන RAM එකෙන් ගන්න ප්‍රමාණය 0 වෙනවා. එතකොට වෙන්නේ අපි ප්ලේ කරද්දි ඒ ප්ලේ කරන නෝට් එක විතරයි RAM එකට එවෙලේ ලෝඩ් වෙන්නේ. එතකොට ප්ලේ කරන නෝට් ප්‍රමාණයට සාම්පල් නෝට් එක වැඩි වෙනවා. එතකොට අපිට මේකේ වාඩ පේනවා. එතකොට මෙගාබයිට් 9.9ක් වගේ ප්‍රමාණයක් තමයි මේකේ. 9.10 අතර ප්‍රමාණයක් තමයි මෙතනදී අපිට යූස් වෙලා තියෙන්නේ. ඒක හරි පහසුයි. එතකොට අපිට සම්පූර්ණ මේ කොන්ටැක්ට් එකේ තියෙන ටෝන් සියල්ලෙම සාම්පල්ස් ලෝඩ් වෙන්නේ නැහැ. අපි ප්ලේ වෙලේ ප්ලේ කරන සාම්පල් ටික පමණයි ලෝඩ් වෙන්නේ. ඒකෙන් අපිට ස්පීඩ් කොන්ටැක්ට් පාවිච්චි කරන්න පුළුවන්. රයිට් මගේ චැනල් එක එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න, අනිත් වීඩියෝස් බලන්න. තියෙනවා තව අලුත් දේවල් මම ඉස්සරහට දානවා. ඒවත් බලන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න හොඳ නැහැ. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න තියෙනවා නම් මට ඉදිරිපත් කරන්න. මම කියලා දෙන්න කැමතියි. මීට වඩා හොඳ විදි තියෙනවා නම් ඒවත් මට කමෙන්ට් කරන්න. රයිට්. එහෙනම් අපි මේ වගේම වීඩියෝ එකකින් ආයේ හම්බෙමු.